මින් ඉදිරියට වක්‍රබදු අලුතෙන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ආය ප්‍රතිශත වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ වක්‍රබදු වල. අපි උත්සාහ කරන්නේ ඍජුබදු පදනම පුළුල් කර ගැනීම තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන වක්‍රබදු අඩු කරන දවස, එහි ප්‍රතිශත අඩු කරන දවස, එහි බරමේ සමස්ත පුරවැසියාට අඩු කරන දවස ඉක්මන් කරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා වක්‍රබදු නිසා නැවතත් බදු මිල ඉහළ යනවා කියලා යම්මයි කියනවනම් මම දකින්නේ එහි සත්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් බඩුමිර කියන එක විවිධ ආකාරයෙන් බලපානවා. යම් කිසි සමයකදී ඒ බාණ්ඩ වලට ඇතිවන ඉල්ලුම වැඩි වුණාම ඇතිවන තත්ත්වය. ඒකවල සැපෙවුම අඩු වුණාම අපි තුමුන් එළවලු වර්ගයක් කාලගුණය නිසා ඇතිවන තත්ත්වයන්. මේ ආදී ප්‍රශ්න වලදී බඩුමිරට යම් යම් බලපෑමක් නැති වෙනවා. හැබැයි අපි කිසි විටකත් නැවත අලුත් වක්‍රබදු තුළින් බඩුමිල වැඩි කිරීමට හේතුවක් අපි දකින්නේ නැහැ. අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපේ වැඩසටහන් වල තියෙන එකම දේ මේ 2025 දී අපි හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන දේපළ බද්ද. ඒක ඉතාම ප්‍රගතිශීලී බද්දක්. දේපළ බද්ද කියන්නේ ඉහළ දේපළක් තියෙන අයගෙන් යම් කිසි නිශ්චිත බදු මුදලක් අය කර ගැනීම. ඒකට අපි ඉතාම හොඳින් සැලකිල්ලට භාජනය කරලා සාමාන්‍ය කෙනෙක්ගේ දේපළ වලට බලපෑමක් ඇති නොවන ආකාරයේ ඉහළ ධනවත් කෙනෙක්ගෙන් අය කරන දේපළ බද්දක් මේ රටේ එහෙම අය වෙලා තියෙනවා. ලෝකෙ අය වෙනවා. ඒක ඉතාම ප්‍රගතිශීලී. මොකද ලොකු ශක්තිමත් ධනවත් කෙනෙක්ගෙන් ඔහුගේ දේපළ මත ඉතාම ඒකත් සුළු අඩු ප්‍රතිශතයකින් අය කරන බද්දක් තුළින් ඒ බදු වල ආදායමේ ප්‍රතිඵලය මෙලට සමස්ත ජනතාවට ලබා දෙන්න. විශේෂයෙන්ම අපේ ඉලක්කය තියෙන්නේ පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න ඒ බදු ලබා දෙන්න. එහි අවසාන ප්‍රතිඵලය තමයි ඉතා ධනවත් කියන කණ්ඩායම තුළින් අය කරගන්නා නිශ්චිත කුඩා බද්දක් සමස්ත ජනතාවගේ ප්‍රයෝජනයට යොදන එක.